මේක දෛශික ගානේ ඒ කොටස මෙතන ළමයි AB ඒකරයි කියනවනේ O අචල මූලයක් අනුපද්දේ O අචල මූලයක් අනුපද්දේ AB වල පිහිටුම් දෛශික දෙකක් ඒ සිම්පල් AB වේ මෙතන ඔයගලට පේනවා මේ ඔරිජිනල් පේපර් එකේ මෙතන තියෙනවා सिंपल ए කියලා මේ මේ ඔයගලට පේනවත් ගන්න ගොඩක් වෙලාවට මේක ඔයගොල්ලෝ A-level වලට ගියාට පස්සේ මුණ දෙන දේ ආ ඉංග්‍රීසි මීඩියම් එකේ ළමයි ගොඩක් මේකට පස්සෙකට මුණ දෙනවා මෙතන මෙන්න මේ AB කියලා මේ බෝල්ඩ් කරලා දාලා තියෙනවා එතකොට මේවා දෛශික එතකොට මේ තදාකුරෙන් කියන්නේ දෛශික එතකොට ඕවා ඔයගොල්ලෝ කොපි කරනකොට ওই සිම්පල් ඒ කියලා බෑ අයි යටින් ඉරාන් දින්න ඕන අනිවාර්යයෙන් එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කොපි කරනකොට මේක අදාකුරෙන් ලියන්නේ නැහැ. එතකොට මේ AB දෛශික විදියට තමයි ඔයගොල්ලෝ ඕක දාගන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ මේක වැරදි. මේවා තියෙන දෛශික. පොතේ දාලා නැත්නම් ඒක සම්මත අංකණයක් AB කියලා මෙතන දාලා තියෙන්නේ මාපාංක. මේ හැමතැනම මාපාංක දෛශික ලකුණ තියෙනවා. ඒ දෛශිකේ මේ B දෛශිකේ. එතකොට ඔක වැරදියට තේරුම් ගන්න එපා. පොතේ පේපර් එකේ තිබුණ නැහැ ඒ නිසා අපි දෛශික ලකුණ දාන්නේ නැහැ කියන්න එපා. මේ දෛශික සම්මත අංකණය. කියන්නේ බෝල්ඩ් කරලා තද අකුරින් දක්වනවා නම් ඒකෙන් කියන්නේ දෛශිකයක්. එතකොට පේපර් එකේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දකින්නේ ඔය දෛශික ඔය සංකේතේ. හැබැයි ඔයගොල්ලෝ කොපි කරනකොට දෛශික ලකුණෙන් දාන නැත්නම් පාට කර කර ඉන්න වෙනවා උඩ. ඒක නිසා මෙතන OA දෛශිකය කියන්නේ සිම්පල් A දෛශිකය. OB දෛශිකය කියන්නේ සිම්පල් B දෛශිකය. ඔය විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ C ලක්ෂයක O අනුපද්දයෙන් C ලක්ෂයක පිටුම් දෛශිකය මෙන්න මේක වෙනවලු. C දෛශිකය පිටුම් දෛශිකය එක ලීලා ලැම්ඩා වාරයක් A දන ලැම්ඩා B. ලැම්ඩා කියන්නේ බිංදු 1යි 4 අතර A දෛශිකය දන ලැම්ඩා B යයි ගනිමු. AC ACB දෛශික ලියන්නද AC කියන්නේ මොකක්ද? එතකොට මේක OC. OC දෛශික. C ලක්ෂයේ පිටුම් දෛශිකය කියන්නේ OC දෛශිකයනේ. එතකොට මට කියන්නේ අපෙන් අහනවා AC දෛශිකය. AC කියන්නේ AO ධන OC. AO කියන්නේ ඍණ A ධන OC කියන්නේ ලැම්ඩා එක ඍණ ලැම්ඩා. A ඍණ ලැම්ඩා A ධන ලැම්ඩා B. ඒට ඒ දෛශිකේ කැන්සල් වෙලා ගිහිල්ලා ලැම්ඩා වාරයක් ඍණේ. ඒ වගේම CB දෛශික. CB කියන්නේ CO ධන OB. මේ දෛශික ලකුණ දාන්න CO කියන්නේ CO කියන්නේ මේක ඍණෙන් වැඩි කරාම ඍණ එක ඍණ ලැම්ඩා වාරයක් A ඍණ ලැම්ඩා B ධන OB කියන්නේ B. එතන නෝ ලැම්ඩා වාරයක් ඒ වාරයක් එතන ඍණ වැඩි කරාම ලැම්ඩා ඍණ එක ධන B වාරයක් එක ඍණ ලැම්ඩා එක ඍණ වාරයක් එක ඍණ ලැම්ඩා කියලා ලියමු ඍණ වාරයක් එක ඍණ ලැම්ඩා A ධන B වාරයක් එක ඍණ ලැම්ඩා එනවා මෙතන එක ඍණ B එක ඍණ ලැම්ඩා එළියට ගත්තාම B ඍණ A කියලා එනවා එතකොට අපිට එනවා මේක CB දෛශිකය. එතකොට CB දෛශිකය මට ලියන්න පුළුවා AC දෛශිකය බෙදීම ලැම්ඩා. නියතකින් බෙදන්න පුළුවන් සමහර ළමයි AC දෛශිකය බෙදීම CB දෛශිකය කියලා ලියනවා. මේ දෛශික දෙකක් බෙදන්න බෑ. ඒ වුණොත් එතන ඉඳන් වැරදි. බෙදන් අතෝත්තර බලන්නෙත් නෑ. අන්තිම උත්තරය આવට වැඩක් නෑ. දෛශික දෙකක් බෙදන්න බෑ. දෛශිකයක් හැබැයි නියතකින් බෙදන්න පුළුවන්. බෙදීම ලැම්ඩා සමානයි CB දෛශිකය බෙදීම එක ඍණ ලැම්ඩා. එහෙනම් ලියන්න පුළුවන් AC දෛශිකය වාරයක් එක ඍණ ලැම්ඩා සමානයි CB දෛශිකය වාරයක් ලැම්ඩා. මේම ඒ අතර සම්බන්ධතාවයක් වෙනවා නැත්නම් AC දෛශිකය කියන්නේ ලැම්ඩා බෙදීම එක ඍණ ලැම්ඩා වාරයක් CB දෛශිකය. මේ ඕනම තැනක ලියන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් ABC ඒක රේඛියයි කියලා. ABC ඒක රේඛිය වේ ඒ කියන්නේ AB මත C පිහිටක්. ඒ වගේම AC ට CB දර අනුපාතය AC ට CB දර අනුපාතය ලැම්ඩාට එක ඍණ ලැම්ඩා වෙන.
ඕක අපිට පෙන්නන්න පුළුවන්. ඉතින් මේක මේ විදියට බෙදීමක් විදියට කොහේ හරි කියලා තියනවා නම් එතන ඉඳන් ලකුණු නෑ. එතන ඉඳන් වරදිනවා. ඒක සරල මේවටක් එච්චර ලොකු දෙයක් නෙමෙයි. මෙතනදි ගාන මෙතනට වෙනකන් ඇවිල්ලා තියනවා නම් 25ක් වෙනවා. මෙතනට 15ක් තියනවා මෙතනට 10ක් තියනවා. මෙතනට වෙනකන් 25ක් තියලා තියෙනවා. ලකුණු ඊට පස්සේ මේකට මේක අනුපාතයෙන් මෙතනට 15යි. මොකද මේ ටික ඇති දෙයක්. එහෙනම් ලකුණු 40ක් ඔන්නතනට දීලා තියෙනවා. ඊට පස්සේ ගාන කියනවා OC රේඛාව මගි ගාන කියනවා OC රේඛාව මගි AB රේඛාව සමච්ඡේදනය කරනවා. මේක AB OC රේඛාව මගින් AOB කෝණය සමච්ඡේදනය කරනවා. මේක ඇල්ෆා මේක ඇල්ෆා. එතකොට මේක O මේක T. මේක අනුපාතය ලැම්ඩාට එක ඍණ ලැම්ඩා. A.C කියලා සම්බන්ධතාවය. මෙතන ගාණේ තියෙනවා A.C කියලා සම්බන්ධතාවය. ඔව්. මෙතනදී ගාණේ තියෙනවා උත්තරේ දිහා බලන්න උත්තරේ තියෙනවා A.C කියලා සම්බන්ධතාවය. A.C B.C කියලා. එතකොට මට ඇත්තටම ගන්න පුළුවා මේක සිම්පල් A දර්ශකය මේක සිම්පල් C දර්ශකය මේක සිම්පල් B දර්ශකය. එතකොට මට ලියන්න පුළුවා A.C කියන්නේ ඒ දර්ශකයේ මාපාංකය, සී දර්ශකයේ මාපාංකය cos alpha. ඒ වගේම B.C කියන්නේ B දර්ශකයේ මාපාංකය, සී දර්ශකයේ මාපාංකය cos alpha. මේ cos alpha සමාන නම් මෙතන ලියන්න පුළුවන් A.C බෙදීව A දර්ශකයේ මාපාංකය, සී දර්ශකයේ මාපාංකය සමානයි B.C බෙදීව සම්බන්ධතාවය ගන්නවට ලකුණු දීලා තිනවා 20ක්. ඒ 20 ඇවිල්ලා තියෙන්නේ මෙතනට 5යි මෙතනට 5යි මේ සලු කෙරෙන 5යි මේකට 5යි. ලකුණු 20ක් කියලා. ඊට පස්සේ A.C කියන්නේ මොකද්ද? A.C කියන්නේ මේක B වල මාපාංක වාරයක්. A.C කියන්නේ A. සී දර්ශකය කියන්නේ මොකද්ද? සී දර්ශකය කියන්නේ එක ඍණ ලැම්ඩ වාරයක් හේදන ලැම්ඩ බීනේ. එතකොට මේක ලියන්න පුළුවා එක ඍණ ලැම්ඩ වාරයක් ඒ ධන ලැම්ඩ බී ගුණ කරන්න ඕන. සමාන ඒ වල මාපාංක වාරයක් B.C කියන්නේ B වල දර්ශකය ඩොට් එක ඍණ ලැම්ඩ වාරයක් හේදන ලැම්ඩ බී. ඒක වැඩි කරන්න ඕන. එතකොට B වල මාපාංක මේක එක ඍණ ලැම්ඩ වාරයක් A.A ධන ලැම්ඩ වාරයක් A.B ධන ඒවල සමානයි ඒවල මාපාංක දර්ශකයේ මාපාංක එක ඍණ ලැම්ඩ වාරයක් A.B ධන ලැම්ඩ වාරයක් B.B මේක සුළු කරාම එක ඍණ ලැම්ඩා ඒ වල මාපාංකයේ වර්ගය b වල මාපාංකය ධන ලැම්ඩා b වල මාපාංකයේ වාරයක් a.b වැඩි කරද්දි මතක තියාගන්න මේ දෛශික තියෙන තැන් වල ඩොට් එක දාන්න ඕනේ a.a කියන්නේ ඒ දෛශික වල නීතියක් ඒ වල ඒ වර්ග නෙමෙයි ඒ වල මාපාංකයේ වර්ග කියලා ලියුවා පරිස්සමට සුළු කරන්න මේක මේකෙන් වැඩි කරාම එක ඍණ ලැම්ඩා වාරයක් ඒ වල මාපාංක a.b සමහරු මෙතන ඩොට් දාන්නේ නැති ඒකට වැරදි ලැම්ඩ වාරයක් b වල මාපාංකේ වර්ගය ඒ වල මාපාංක ඔද්දේ විදියට ඒක සුළු කිරීමක් වෙනවා
මෙතනදරම මොනවාර හේතුවකට මෙන්න මේ සුළු කරනවට 5යි මේක සුළු කරනවට 5යි මේ දෙක සමාන කරනවට 5යි ලකුණු 15ම අන්තිම ස්ටෙප් එකේ දීලා තියෙනවා මොකද මේක සුළු කිරීම ටිකක් දිගට යන නිසා ඔතනින් ලකුණු දීලා තියෙනවා හැබැයි මේක සුළු කළා මාකින් ස්කීම් එකේ මෙතන පෙන්නනවා සුළු කළා අන්තිමටම ंक බන ලැම්ඩ වාරයක් දීවල මාපාංක එළියට ගත්තාම ඒවල මාපාංක දීවල මාපාංක වෙන a.b. තොර මේ දෙක එළියට ගත්තාම සම්පූර්ණ එකේ මේක සමානයි මෙතන තියෙන්නේ ඒවල මාපාංක දීවල මාපාංක වෙන a.b එළියට ගත්තාම එකරින ලැම්ඩ වාරයක් ඒවල මාපාංක लैम्डा बी वाला माप के लिए प्रकाशन है क्या ना अभी सुन जाए ए बी अतर कौन है ए डॉट बी क्या ने ए बी असमान करने का मैं क्या ल बिंदु है ना बे आई ए डॉट बी क्या ने ये वाला माप के बी वाला माप कोस्टी तक क्या लाने तो उड़ा मैं कर उत्तरे बलापुर दिग्नि पालो मेतन दीलती